රතුකම් කරුවන්ට කන්න සල්ලිනේ හැබැයි රටේ හැමෝටම දහාටෙක්බුවෝ ටිින් අංකේ තියනවා දැඉතින් පැත්තක දැන් ටිං අංකේ තමයි කන්න වෙන්න. අරුේ ප්‍රධාන ශීේෂපාටය වෙනම කතාවක් කියනවා ටින් අංකේ ආරන් දෙන්න මූුණු පොතේ බිස්නස් එකක් සාලිය කුමාරලියන් බදු ගෙවීම හඳුනාගැනීම අන්කේ තිින් අංකේ මෙරට ජනගානයෙන් කෝටි හතලි ලක්ෂකට අසන්න පිරිසක් ලබාගතයුතු බව අනාභර්ණය වෙනවා. මෙරට වය අෞරදු දහට වැඩි ජනගහනය එක්කෝටි හතලි සයලක්ෂ අසු හයදාසක් බව ජනහා සංඛ්‍යාලයකන දෙපාර්තමේන්තුව සඳාන් කරනවා ජනහා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව විසයි විසතුනේ සිදූ උපත්හහා මරණ ගලපා මේ දලා ඇස්තමේන්තුව සකස්කරති වෙන නුව මෙමන විට සිය වැටපට අදාළව බදු ගෙවන්න අන්ද ඇතුළුව දළවශයෙන් ලක්ෂ පහකට වැඩි පිරිසක් බදු ගෙවනවා. මේ පිරිසා අතරට එකතු කළගේ මත බද්ද වැඩ්ගෙවන පිරිස ධාතුන් දසක්. මේ අනුව ගත්තට එක්කෝටි හතලිස් ලක්‍ෂයක් පමණ ටින්න්නංකේ ලබා ගැතේ තුයි. කෙරකෝමුණත් රජයේ දත්ත සඳහන් කරන්නේ මෙරත ජනගානයෙන් තවමත් බදු ආදායම් ගෙවනු ලබන්නේ දෙලක්ස හාර්දාස්ක පිරිසක් පමණක් බවයි. මේ අතර දේශී ආදෑම් දෙපාර්තමේන්තුවේ වෙබ්බඩ වී හරහා බොහෝ දෙනෙකු මාර්ගගත ක්‍රමේට ටින්්ඩන්කේ ලබාගැනීමට උත්සාහධරන්නවා. මාර්ගත ක්‍රමේට ටින්්ඩන්ගේේ ලබා ගැනීම ඉල්ලුම් පත්්‍ර පෙරවීම සඳා ඇතිබුන් රුපියල් තුන්දාාසක පොමණ මුදලක් අයකනවා. වෙෙල්ලම් පට්ට පෙරීමට අආදාල දැන්වීමම් කීපයක් මුණු පොතේ පළ කරල තේෙනෝ. එවා පුරුවන්න්න තුන්දාාසකට අදාළ මුදලක් අය කරන අලු. ටින්ඩංන්කේ අරන් දෙෙන්න්න මුහුණු පොතේ බිස්තර්සකක් ගැනත් දාාලතිේනවා. ට. රටේ පුරවැසියන්ට ගණඩ වෙච් ඉල්ලපුදේ නෙමේ ලබා දුන්නු දේ ටන් කියල කියන්.ඉල්වේ දහටට වැඩිය අයයි රස්සා. ඉල්වේ දහටට වැඩියයි හොඳ ෘතිය මට්ටබාක් හොඳ අධ්‍යාපඩයක් ඇබැයි හැමෝට මුදුන්නේ ඉන් අන්කේ ඉල්ලපේක නෙේ ඉදුන්නන්නේ ආන්ඩුව විසින් තින් එක දුන්. ඒකත් දැන් බිස්සන්සකක් බට පත්කරගන්න අයනුව කියලා කිවම්.